මේක බැලුත් ගන්න ආනත්තලයක් ආනත්තල හලුවක. ඒතර ආනත්තල එහෙම කොටයක් තියලා තිනවා. ඒතර මේ කොටේ තින ආනත්තලෙන් කොටේ තින බලම් ප්‍රතික්‍රියාවාර ඒකෙන් තුනෙන් පංගුවක් ප්‍රතිවිකාශන ක්‍රියා කරනවා. ඒතර මෙතන මේ කොටේ නම අපි කිව්ව x කියලා. මෙතන තියලා තිනවා a p කියලා අංශුව මේක abc කියලා මේ අංශක. මෙතන තියලා තිනවා q කියලා අංශුව. මේ කොටේ මෙන්න මේ මොහොත සුමට හැබැයි මේක හදුවා. මෙතන තියෙන අංශුවේ අභිලම්බ ප්‍රතික්‍රියාව S1 S1 ගෙන් අඩක් ප්‍රතිල බලයක් කියලා නම් මෙයා චලන උපල්ලය. නඹුරු උපල්ලය හරියට මෙයා. මෙතන සුමට සහ ප්‍රතිල බලන්නේ. හරි? ඔච්චර කතන්දරේ. අපෙන් අහනවා එක එක ඒව තොරණ මෙයාගේ 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 ප්‍රතික්‍රියා ආරම්භ නම් ඔක්කොම අහන්න ඕනේ ඉතින් බලමු. E කියලා ගන්න පොළව. හරි එතකොට ඔව් හරි දැන් බලමු කොහොමද අපි පටන් ගන්නද පොළොව ඊ කියලා ගන්න හරි අපි බලමු කෙටින් ත්වරණය හරි පොළොවට සාපේක්ෂව ලොකු එක්කිනාගේ 30ක් නේ ආනතු මෙහෙම නේද එහෙම නේද හරි නේද මම මෙහෙම 30ක් කියලා ගන්න පුළුවන් නේ F කියලා ගන්න හරි හරිද හරි ආනතරේ මේ යන්නේ ත්වරණය එක්ස්ට සාපේක්ෂව p x යන්නේ පොළොට සාපේක්ෂව 30ක ලයින් එකේ එම ලයින් එකට සාපේක්ෂව තර මේක 30 නම් මේකන 30යි මෙතනත් 30යි නේ එම ලයින් එකට කියන්නේ ඒ යන ලයින් එක සාපේක්ෂව 30ක් ගන්න තමයි රට යන්නේ p දැන් මෙන්න මේකට 30ක් ගන්න මේ ලයින් එක මෙන්න එයාටත් 30ක් ආනතව රට ඕලම එතන උඩම් කර දුන්නා මෙතන හිට හරි එතන එයාටත් තාපිසෝ 30ක් ආනතව මං ගන්න සිම්පල් F වල යනවා ඉතින් සිම්පල් F P කරා හරි එහෙනම් අපිට ගන්න පුළුවන් එහෙනම් අපිට ගන්න පුළුවන් පොළොට සාපේක්ෂව නිකම්ම ත්වරණය පොළොට සාපේක්ෂව P ඇවිල්ලා කොහමද මෙහෙම ඔහොම ඔහොම කැටි මංගත්තේ මේ කැපිටල් F එතන FP මේක 30යි මේක 30යි හරි හරිද මට මතක නැහැ මෙතන කැපිටල් F නේ හරිද මෙතන නේ මේක ලොකු ලයින් එක හරි තරණය එක්ස්ට සාපේක්ෂව q මෙයානි අර යන දිශාවට සාපේක්ෂව කොහොමද කොහොනේ මේක 30යි මේක 30යි නේ තිරස් මේක 30යි නම් මේක කියක් වෙනවද සමස්තයක අනුව 60ක් වෙනවා 60ක් නේ අර යන දිශාවට අහ නම්බයි හරි නේ කවුද මේ x යන්නේ තිරසර 30ක් ආනතලා ඉන්නේ එක ඊට ලම්බව මම ගන්නවා q යනවා කියලා f q වලින් හරි මම ගන්න මෙහෙට යනවා කියලා ලම්බ හරි ତොර එනම් පොළොට සාපේක්ෂව ତොරණය පොළොට සාපේක්ෂව q කොහොමද ගැරි දෙකක් එනවා එන්න මෙහෙට කැපිටල් 30යි තිසරණ තියෙනවා මොකද ඊට ලම්බව මෙයා මෙහෙට ඇතුවත් මේක 90යි මේක 60යි එතන F Q දිලන් තේරෙනවා කිව්වා නැක පොඩ්ඩක් අර ඒක පරසම් එන්න ගන්නකොට නැක මෙයා අමුතු පතයක් තියෙන මේ මෙහෙම වගේ පොඩි සමස් හරි මෙයා මෙහෙට ලිස්සර ගියොත් මෙයා මෙහෙට යනවා මෙයා මෙහෙට වගේ අදහස් වෙනවා හරි දැන් බලමු කොහොමද එස්සාන එම්ම දන්න කොහොමද කියලා එච්චර මේක උගන්න තියෙන අත්‍යවශ්‍ය පරණ විදිහට තමයි කිසි දන්සක් නැහැ බලමු එස්සාන එම්ම දැම්ම ඉල්ල එච්චර ඒක පස්සේ වැඩි වෙලා හරි අපි ඔව් මතක් කරමු හරි බලමු right හරි බලන්න හරි එප්සන මේ දැන් යදින මන් ලියන්න එප්සන මේ දීම හරිද මුලින්ම දාන කොට තමයි දාමු ඉතින් කියන මේ හරි පීට දානවා පීට මන් දාන මේ ABD
AB කියන්නේ කවුද? මෙන්න මේ පින් මේ මේ වැතරනේ. එතකොට 37 එක හටා. එරසම දෙම් දම මොදෙන්නේ? ආ මෙහෙර දාන්න එතකොට මේ මේ බල ක්‍රියා කරනවා නේ. එතකොට තිරුදද? වෙන S වේදීම් දෙක S දෙක පානෙයි. සමානයි එයාගේ ස්කන්ධය 4m. එයාගේ ත්වරණය මෙම දිශාවට FP දන කැපල් එක කොස්ටි මූල තුන වැඩිම දෙකක් මේ හරිද එලසම උගල තේරෙන S එකක් ආපු නිසා පීටම ආය දාන සිද්ධ වෙන එකක් තර ලම්බ හිඳ S එක එතන කරසක් තියෙන එක ඒ සමීකරණ තියා තේරෙනස ආය මෙයාට දාන්න ඕන තර ලම්බ කියන්නේ මෙහෙම මේ කෝණේ කියන්නේ කවුද ආම් ත්‍රම්පෙන් මත ස්කන්ධ දාන උතුන අය මෙහෙට දාන්න තොර කොතර කොනේ මේක 60යි මේක 30යි මේක 60යි නේද හරි නේද නේ 30 60යි මේක 30යි මේක 60යි තොර නම් මෙතන කවුද මේ දාන්නේ කොහෙටද මෙහෙටනේ 4mg cosine හරිනේ ධන 4mg sin හර මුල තුනක් අමතන හරි ඔක පාට් එකනේ මේ කරේන 4mg sin සමාන 4m fp ධන F cost here. Just done a Peter. Third lumbo can be made this out. This out can go through. So got a mega at the army. Merdia. May hit a theatre. Her name. Make a hat eye at Lambo game. Maybe the theatre. The head down. If Sammy the Mutanabra is son in one. Rina. එම් ආතරම් විසයන කොසර් 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 සමානයි ස්කන්ධය 4m තරණය දිශා ලම්බක FP නේ කැපිටල් F cos 3 හරි කැපිටල් F sin 3 තමයි කැපිටල් F මොල තුන වැඩිම දෙක හරිද cos sin හරි එන්න මේ සමීකරණය දැක එතන S කැපිටල් F මෙතන S capital F FP එක ඔය දෙකම ඕන හරිද එහෙනම් ඒක හරි ඊට පස්සේ දැන් දානවා Qට Qට කොහෙද දාන්න කියලා මේ S2 නොවෙන්න Qට දානවා මෙහෙම දැන් මේ දිශාව කියන්නේ අපිට කියන්න පුළුවන් මේක 30යි 60ක් නේ 60ක් මෙහෙම Qට මෙහෙට 60ක් එහෙම නේද මේක දිහායි මේක 90 වෙන මෙතන නම් 37 එක 60 කරන්නේ හරි ඒකට දැම්මොත් එනවා mg කොහොමද කරේ මේක දිහා මේක 60යි cos sin mg sin හරි mg sin 60 මුල් තුනට දෙක හරි වෙන බලන්නේ දාන්නේ මෙහෙට මේකෙන් නෑ ස්කන්ධේ m තරණය q ගේ මෙහෙට fq වෙනවා මේකෙන් නෑ ලබන එලක් මෙතන ලම්බ FQ උතර. හරි MM කොපල සරල කර ගන්න පුළුවන්. කමන්න වැඩ තියෙන. සමීකරණ තුනයි දැන් හරි. 1යි 2යි 3යි. දැන් පද්ධතියට. පද්ධතියට. පද්ධතියටම. පද්ධතියට. දාන කොහෙද? එකක් දානොත් තලයේ දෙස්ත තලයේ දිගේ. මෙහෙට. නේ? අදද මෙහෙට දාන්න. දැම්මොත් මෙයා 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 ඔක්කොම මේක 60යි. 4 59 10 10 mg කොසට. අපි ගමු මේක 10 mg කොසට. කොසට බාන. හරි? ඍණ r r 3. නේ? හරි? හරි r r 3. හරි ආරණ තුන බලච්චරන්නේ මේක මේක අනිත් අන්තර බලව හසිනවා මොකද මේ මේ මෙතන අර අනිත් පැත්තට උත් වෙනවා يعني මේ තියෙන මොකද මේ අංශ වල දක්වන ප්‍රතික්‍රියාව තලින් ඒක අනිත් පැත්තක තියෙනවානේ නේ මේ අර බ්‍රේක් ගන්න අරත් අනිත් පැත්තට යන මාක් කරනවා මේ තින්නේ අරට සමාන හා ප්‍රතිවිරුද්ධ වෙන එකේනා ඒත් එනවා හෙට S වෙදීම දෙක මට ඒක අමතක කළා
ඒකත් එන්න අන්තර්බලයක් නේද ඒ නිසා පද්ධති ගන්නකොට මුකුත් වෙන්නේ නැහැ මේක මේකේ විවදන වෙනවා මේක නෝ අනිත් ඒවා මුකුත් වෙන්නේ නැහැ වෙනත් වෙන්නේ නැහැ හරිද හරි ලොක්කාගේ තොරණේ ලොක්කාගේ ස්කන්ධ x ගේ ස්කන්ධ 4m x ගේ ස්කන්ධය පැත්තට 4m තොරණේ පැත්තට කැපිලා හදමු p ගේ ස්කන්ධය ආ ලොක්කාගේ ස්කන්ධ පහයි පහ p ගේ ස්කන්ධ 4m p ගේ තලයේ දෙසට තොරණේ f වෙනවා කැපිලා දැන් fp cos 30 fp cos 30 මුළු තුනට දෙකේ මොන දැන් q ගේ ස්කන්ධය m q ගේ තරණය තලයේ දෙසට මේක එනවා f fq වෙනවා නෑ ලම්බ දැක හරි ඔන්න අපේ හතරවෙනි සමීකරණය හරි දැන් පස්වෙනි සමීකරණයත් උනේ ඇයි f ලා දෙකයි F ලා තුනයි ප්‍රතිප්‍රියා දෙක පහක් වුණේ සමීකරණ පහක් වුණා දසනේ ගන්න බලන්න පද්ධතියෙම දාන ආයෙත් කොහෙද අනතර ලම්බ ඒ කියන්නේ මෙහෙට හරහට වඩදම් මතන කොහොද මේ 10ක් mg sin හට r එනවා r එනවා එන 10ක් mg sin හට මුළු තුනටද නේ එළිමේ ආරගෙන හරි අත් වෙන්නේ නැහැ මොකද කියන්නේ නැහැ දාම නිසා ලම්බ නිසා 10 mg sin 60 විතරයි ලොක්කාගේ ස්කන්ධේ 5m ලොක්කාගේ තොරණේ පතන නැත p ගේ ස්කන්ධේ 4m p ගේ ලම්බ තොරණේ මේක එන්නේ f නෑ මේක එන්නේ f cos f sin ද බැරි නේද එන f p sin ද භාගය ධන q ගේ ස්කන්ධේ m q ගේ ලම්බ තොරණේ මෙයා එන්නේ කියලා නේද නේ ඒක ලම්බ නිසා සමීකරණ පහයි එහෙනම් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ සුළු ක්‍රියන් දැනීම වාචික කරන මේ සමීකරණ පහ සමගාමී සමීකරණ පහ කියන විදිහට f simple f capital f නෑ simple f p cap නෑ simple f q capital f යනාදී ඒක වුණා හරි පහසුම ක්‍රමය මොකක්ද දන්නවද මේකෙන් මේකෙන් s අතුරුදහන් කරලා f සහ මේකෙන් මේකෙන් s අතුරුදහන් කරලා f ලාගේ සමීකරණයක් ගන්නවා මේකෙන් මේකෙන් r අතුරුදහන් කරලා f ලාගේ සමීකරණයක් ගන්නවා දැන්සේ f ලාගෙන් තියෙන සමීකරණ තුන විසඳන ඩෙසිමලේ තුන තුනක් තියෙනවා අයිර් ප්‍රොබ්ලම් එකෙන් බලන්න මේ දෙකෙන් x තනි කරලා එකක් ගත්තා අපිට මේක කියලා මේක මේක දෙක කියමු මේක තුන කියමු තුනෙන් තංගල f කියන උත්තරය ඇරෙන්නේ නැහැ නේද ඒක තුන සමීකරණ දැම්ම කොහෙද තුන දැම්ම q ට මෙහෙට දැම්මෙන් පස්සේ අම්මා කියලා මේක එතන f q නිකන්ම ඇවිල්ලා හොයන එක නම් මෙලා ඒක තමයි දැක්කේ නේද කියලා මේ f q වල ලේසි එතන මම මේක පෙවුන්නේ පොඩි දැන් f q වල තග්ගල දවසේ මේ දෙක සරල කරන එකේ මේ දෙකෙන් s අතුරු දහම් කරලා එනවා f ලාගේ සමීකරණය අර f q දාලා f q මෙතනට දාලා ඕගොල්ලෝ තේරුම් ගන්න මේකෙන් s අතුරු දහම් කරලා f එක ගන්න මේකෙන් r අතුරු දහම් කරලා f එක ගන්න f q දාන පුළුවන් තැන් වල දාන්න දැන් තව පද දෙකක් හොයන්න තියෙනවා ඒක කැපිටල් f සහ f p සමගාම සමීකරණ ගොල්ලක් වශයෙන් සුදුසු පරිදි විසඳලා ගන්න ඔය දෙය ඔච්චර කතාන්දරේ මොකද සමගාම සමීකරණ පහකින් හදා බලාපොරොත්තු වෙන්නේ නැහැ සිලබස් එක නිසා ඔය මට්ටම right කරන්දරේ තියෙනවා